මම එකක් කියන්නම්. මේ කට්ටියක එක එක ප්‍රාර්ථනා තියෙනවද? මොන හරි මේ වෙලාවේ ඉෂ්ට වෙන්න ඕනේ කියලා යම් දේවල් තියෙනවද මගේ මේ ළමයාගේ මේ ප්‍රශ්නේ වෙන්න ඉවර වෙන්න මම වෙන්න නෙමෙයි. එක්කෝ තව මොකක් හරි එහෙම තියෙනවද පින්වතුන්ලට? මොන හරි තියෙනවද? සමාජයට ඕනම් තමට මාර්ගඵලයක් හරි ලබන්න ඕනේ කියලා ඒවා ඇතිනේ ටෙන්ෂන් එකක් වගේ. මම පොඩි දෙයක් කරනවා මේ වෙලාවේ. මං හිතන එළිය ඉන්න අයටත් ඇහෙනවා ඇති පේනවා ඇති. ඒ හිතන තියෙන ප්‍රාර්ථනාව දැන් මේ වෙලාවේ හිතන්නේ මේ ප්‍රශ්නේ මට මේකෙන් විඳින්න ඕනේ කියලා හරි අනේ මට මේක දුකක් අයියෝ මට දරන්න බෑ කියලා එහෙම අය ඉන්නවනම් ඒ ප්‍රාර්ථනාව තමගේ හිතේ තියාගන්න පින්වතුනි දැන් මේ මොහොතේ. හාන්දුරු ගාපු ආපු වෙලාවේ ඒක තියාගන්න හිතේ. එහෙම තියන ගමන් තමගේ නහය මෙතනින් පොඩ්ඩක් වහන්න පින්වතුනි. කටයි නහයයි හුස්ම ගන්න නැතුව ඉන්න පොඩ්ඩක්. කටයි කටයි නහයයි වාට. අන හාමුදුරුත් කරා. හුස්ම ගන්න නැතුව ඉඳේ හිතවිල්ල තියාගෙන ඒ ප්‍රාර්ථනාව. හොඳට හුස්ම එන්නේ නැති වෙන විදිහට බ්ලොක් කරගෙන ඉන්න. Tamanට ඒක ඉන්න. නෑ මේ කියන්නේ නහය වහන්න අතින්. අතින් වහන්න. ඒතර හුස්මක් ගන්න බෑනේ. කටත් වහන්න. අර ප්‍රාර්ථනාව හිතේ තියාගන්න. කොච්චර වෙලා ඉන්න පුළුවන්ද කියලා බලන්න එහෙම. පුළුවන් තරම් ඉන්න. හිටපු තරමට ප්‍රාර්ථනා විශ්ත වෙයි. නෑ හයියෙන් වහගන්න ඕනේ පින්වතුනි. ඔහොම නලාවට අල්ලනවා නෙමෙයි වහලා තද කරන්න ඕනේ හුස්ම ගන්න බැරි වෙන විදියට. පින්වතුන්ලට කල්පනා කරන්න ඕක තේරෙනවද දන්නේ එක හොඳට වහගෙන ඉන්න නිකන් අල්ලන් ඉන්න නහයක් අල්ලන් ඉන්න නෙමෙයි නහය බ්ලොක් කරන්න. මම පොඩි දෙයක් මේ වෙලාවේ කරනවා එක. ඒක කරොත් ඔහොම කරේ නැත්තොත් අහුවෙන්නේ නැහැ. නහය හොඳින් තදින් හුස්ම ගන්න බැරි වෙන විදියට වහලා පුළුවන් තරම් ඉන්න බලන්න. අර සිතුවිල්ල තියාගෙන හැබැයි ප්‍රාර්ථනා කරන එක තියාගන්න. ඔහොම නිකන් අල්ලලා අතරන එක නෙමෙයි පිංගුතින් දිගටම අල්ලන් ඉන්න ඕනේ. ඔක්කොමලා අල්ලන් ඉන්නවද? එතකොට අර ප්‍රාර්ථනාවට මොකද්ද වෙන්නේ කියලා බලන්න. දැන් මොකද්ද ප්‍රාර්ථනා කරන්නේ කියලා බලන්න. හුස්ම ගන්න නේද? ඉතින් පින්වතුනි මෙහෙම ජීවත් වෙනවා කියන එකම සතුටින් ඉන්න බැයිද ඔයගලන්ට? ඔයගලන් ඇයි මේ ඔළුවේ එක එකව නිකන් ඔළුවේ දාගන්නේ? ප්‍රඥාව මතු කරගන්නේ නැද්ද? මෙහෙම ජීවත් වෙනවා කියන එකම හොඳටම ඇති. ත්‍යානිපාර මොනවා හිතට ආවොත් එක කරලා බලන්න පින්වතුනි. ඔයගලන් මෙතනට එන්න මොහොතට එන්න වර්තමානයට එන්න පොඩ පොඩ. එතකොට අර තථාගතයන් වහන්සේ කියන අතීතම් පහීනන්තං අනාගතේ ඇවිල්ලා නැහැ. පච්චුප්පන්නේ ච ධම්මේසු තත තත විපස්සති. වර්තමාන මොහොතට ඇවිල්ලා තමන් වර්තමාන මොහොතේ තමන් සතුටින් අනාගතයකට හිත යවන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. වෙච්චේ වලට හිත යවන්නේ නැති එක අල්ල ගන්නවා. මාව හම්බෙලනම් පින්වතුනි වෙනසක් වෙන්නේ නැත්තම් හිතන්න මගෙන් බේරෙන්න හම්බෙන්නේත් නැහැ පින්වතුනි. මගෙන් බේරෙන්න ලැබේ මාව මොන හරි පරාජිකා වගේම වුණොත්. නැත්තම් මෙන් එන්න මේ හම් වෙච්ච මොහොතේ ඔයගොල්ලන් වෙනස් වෙලා යන්න ඕනේ. මගේ කාලේ නාස්ති වෙන්න දෙන්න එපා පින්වතුනි. කාලේ නාස්ති වෙන්න දෙන්න එපා. ඔයගොල්ලන්ගේ තියෙන අඩුපාඩු හොයාගෙන එකෙන් එකට ක්‍රියාවෙන් කරන්න ධෛර්යයක් අදිෂ්ඨාන කරන්න ඕනේ මේ වෙලාවේ. ඒ වගේම කොයි හරි තැනකදී තමන් කාට හරි බනිනවා හරි ඔරලා හරි වැරද්දක් හරි හිතට හිතවිලි එනකොට තමන් ඒ වැරදි දකින්න එක වැරදි කියලා දකින්න පුරුදු වෙන්න ඕනේ. තමන්ගේ කෙලෙස් අඳුර ගන්න ක්‍රමය අල්ල ගන්න ඕනේ. මට ඒක කියන්න පුළුවන්. ඒක වෙන්න ඕනේ පිංගුද නැත්තම් වැඩක් නැහැ. ගිය පාර හැබැයි මම සතුටු වුණා. ගිය පාරට ඉටිස පාරෙත් එක මෑනියු කෙනෙක් ඇවිල්ලා මට කිව්වා. එයාගේ ළමයි ඉන්නවා ටිකක් දඟ. එයා ඇවිල්ලා දන්නේ නැහැ. දඟ ළමයි ටිකක් ඉන්නවා. ඒ ළමයි ටික
මොකද්ද මේ මොනවද දෙකට කියන්නේ ඒගොල්ලන් කියන දේ අහන්නේ ඉතින් යා හැබැයි හරි ට්‍රයි එකක් කරනවා මේක ප්‍රැක්ටිස් කරන්න ඊට පස්සේ යා කිව්වා ස්වාමී වංශ ඔබ වහන්සේ දා ධාතු මනසිකාරය කිව්වන් පස්සේ ඒක මං කරලා මගේ මහත්තයා මට මේ මොකද්ද මොකද්ද කියන්නේ මේ කුස්සිය බැනපු වෙලාවේ මට ඒ වෙලාවේ එක શબ્දයක් මගේ කන නෙමේ කියන එක ප්‍රැක්ටිස් කරන්න පුළුවන් වුණා කියලා කිව්වා. පින්වතුනි මට ඔච්චරයි වෙන්න ඕනේ. ලুকু බණක් Tamanට නෙමේ ධර්මයේ හිතෙන් දකින්න ඕනේ ප්‍රායෝගික අවස්ථාවේදී. Tamanට ඒක ඒක වෙන කනක් වගේ මේ විදිහට තමයි මමත් වැඩුවේ කලක් තිස්සේ. ඒ කියන්නේ වෙන කනක් වෙන ඇහැක් බලනවා වගේ ප්‍රායෝගික ඒක Taman ධෛර්යයකට ගන්න ඕනේ. දුර්වල කෙනෙක්ට පුළුවන් ඇලෙන්ඩයි ගැටෙන්ඩයි. ශක්තියක් තියෙන කෙනෙක් තමයි ගැටෙන්නෙත් නැත්තේ ඇලෙන්නෙත් නැත්තේ ඇලෙන්න ඇලෙනකොට තමයි ගැටෙන්නේ දැන්වත් පින්වතුනි මේ කොන්ද අපි මතු කර ගන්න ඕනේ අපි ඒ සහනය ගන්න ඕනේ පවිත්‍ර වෙලා අපේ ගැන වැඩි හිතන්න යන්න නරකයි පින්වතුනි අපි වැඩි අපේ ගැන හිතන්න හිතන්න අපි සතුටින් සැනසෙල්ලෙන් දුරස්තර වෙනවා අපේ තියෙන මුදල් දේපල ඔක්කොම ලෝකෙට දෙන්න පින්වතුනි ඒක දෙන්න කොයිවත් තියාගන්න දෙන්න එපා මේක තරම් විස බීජයක් නෑ Tamanට එන මසුරුකම මං ඒ කියන්නේ මොනවාද මේක තරම් විස බීජයක් නෑ පින්වතුනි අද කාලයක රැක් මේ ඒ පැත්තට තමන්ගේ කට්ටියගේ ජීවිතය යනවා ඒ කියන්නේ මෙහෙම ගණන් කර කර මේවා කර කර ඒ වගේ මනසකින් බේසික් ෆවුන්ඩේෂන් එක නෑ අඩුම ගානේ කෑම හරි වෙන් කරලා දුප්පත් කෙනෙකුට හරි තමන්ගේ මම එදා කරා ගිහි කාලේ ලුකුවට සල්ලි ඕනේ නැහැ ඇඳුම් తీනන ඔක්කොම ඇඳුම් දෙන්න දෙක තුනක් තියාගන්න ඒ වගේම ඔෆිස් වල යනකොට අනිවාර්යයෙන්ම තමන්ට මේ ගමනින්වත් අඩු ගානේ ඔෆිස් ඒ වැඩ කරනකොට තමන්ට මොකද පින්වතුනි මේ ඔෆිස් වල හරි ඒ රස්සාවල් කරන තැන් වල ඒක නෙමේ ප්‍රශ්නේ මේකට ඒ මොලේ එක පැත්තක් වැඩ කරන්නේ තාම අර කූල් පැත්ත ඇරිලා නැහැ. එතකොට අර කූල් පැත්ත ඒ භාවනා කරන පැත්ත ඇරුණොත් තමන්ට අර වැඩෙත් කෙරෙනවා අර හිතේ මහන්සියකුත් නැතුව. මේව අපේ ඇරිලා නැහැ ලංකාවේ භාවනාවක් කරපු කට්ටියක් නැහැ පින්වතුනි. සාදු සාදු කිය කිය පූජාවල් කරපු කට්ටියක් ඉන්නේ. පූජාවල් කරන් මට පේන විදියට අපායට යන කට්ටියක්. කියන්නේ හොඳම අපායට. ඒ කියන්නේ හොඳම කිව්වම ඒ කියන්නේ මොකද බැඳීම් නැති කරගෙන නැහැ ඇලීම් නැති කරගෙන නැහැ ළමයින්ට ගෙවල් දොරල් වලට වටපිටාවල් වලට ඔෆිස් වලට ඒ රාජකාරී වලට වැඩ වලට එතකොට ඇලීම් තියෙනකොට ඒ ඇලීම් නැති වෙන්න පින්වතුනි අපි ඒ කුණු පෙට්ටියෙම ඉඳලා තියෙන විතරම අපි මේ සතර පොයට සිල් අරගෙන ඒ විතරක් නෙමේ හැමදාම මේ මොනවාද වැඩපිළිවෙලක් තියෙනවා නම් අඩුම ගානේ බුදුන් වැඳලා ඒ කියන්නේ බුදු මේ බුදු ගුණ සීතල අපේ නරක අඩුපාඩු හොයාගෙන එකින් එකට අයින් කරන්න අපි කටයුතු කරනවා නම් ඒ කියන්නේ පොඩ්ඩක් අපි ඒවා හොයාගෙන එහෙම කරනවා නම් අනිවාර්යයෙන්ම අපිට ඒ ශක්තිය එන්න පටන් ගන්නවා ඒ වගේම වැඩ කර ඒ එළවෙන ගමන් ඒ වැඩ කරන ගමන් අඩුගානේ කර්ණීයමෙත්ත සූත්‍රය හරි හිතේද මෛත්‍රිය හිත හරි තව අර විදියට හිත දුවන්න දෙන්නේ නැතු අනාගතයට වර්තමානට මතක් කර කර තමන් ඒ ගන්න අඩියට කරනවා නම් ඒ රාජකාරී කරන තැන ඔෆිස් එකේ සක්මන් මළුව කරගන්න ඕනේ. පින්වතුනි මම මේවා කියන්නේ මම මේවා කරා ප්‍රායෝගිකව. මම ලකුවට කරේ නැහැ ඔෆිස් වල හිටියේ නැහැ. චුට්ටයි චුටි කාලයක් හිටියා බෑ ඒක ලකු උදව්වක්. මේ පින්වතුන්ලට ඒක මම කරුවා. මොකද මම දන්නවා ඒක ඔෆිස් වලට යන්න ලැබුණේ ওই පවුල් අස්සවල් ඥාති අතර ඉන්න උනේ කර්ම විපාක මත. අපි ඒකට මිඩ දෙලා තිබ්බනම් අපිට ආයි ඔෆිස් වලට එන්න වෙයි අනිත් ආත්මවල. ඉතින් හැබැයි ඒකත් වේද දන්නේ නැහැ අපේ ආශාවල් ගොඩක් වැඩි වෙවි ගියොත් අවදානම් පින්වතුනි අවදානම් තමන් මේ නරක පුරුදු අයින් කරගෙන තමන්ට ගෙවල් දොරල් වල ඉන්නකොට ඒ වැඩ අත ගහන් ඉස්සෙල්ලා ඒ වැඩ ගැන දැනෙන්නේ නැති තත්ත්වවල ඇති කරගන්න ඕනේ කාමරවල කවුද ඉන්නේ කියලා ඒ කමට ඒ භාවනා සනීපය ඒ මට්ටම් වලට එන්න ඕනේ ආරණ්‍ය වල හිටියත් කවුද අනිත් කුටියල ඉන්නේ ඒව දැනෙන්නේ නැති තත්ත්වවල ඉන්න ඕනේ මනසට පින්වතුනි මේවා අපි ඒක අල්ල ගන්න ඕනේ ඒ කරන ක්‍රමය එහෙම කරගෙන තමයි දොර අරගෙන අර වැඩ වලට අත ගහන්න ඕනේ එතකොට හරි සනීපයි මානසික සුවය තියාගෙන තමයි ඔය එලවන්න යන්නේ ඒව කරන්න යන්නේ අන්න එහෙමයි